समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सङ्घमुक्तं धम्मस्सवन कालो अयं बधन्ता धम्मस्सवन कालो अयं बधन्ता धम्मस्सवन कालो अयं बधन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। कारुणिक वासनावंत पिन्वत्नि, अपि कालयतिस्से दिगटम पवत्वागिन आवा मासिकव मैतने अवुरुदु अटक नम्याक वितर नम्याक एक दिगटम पवत्वागिन आवा वेडसटहन इदिंग पहुगिय मास पहक वितर लोक धर्मतावयन वलट मुहुन देन्न सिद्ध उना अपि सीलु दिनाटम पिन्वन में कुमन वेडा कुमन देयक अपि करगेन हिटियात मुन विदिहेक कोहम हिटियात अपि कौरुत एकम धर्मतावयकट यटत एक अभी मतक ने हम एक धर्मतावेकट यटत्न इति आने धर्मतावे अंट अभी सीयुदिनाट मुहुन दिट उना ये सिद्धियनिसा अभी थिंग हिमिंग हिमिंग मे वेडगाट्यूतुल भूवैन पोडक आरक्षितव वेडपिलुवल करा हबे आरक्षितव कील कियान्ने अपिट तीन आरक्षावनं करगंड नुपमाव धर्मेतुल क्रियात्मक वीमाय हबे अपि आरक्षावसें कटयुतु करे हकी इक्मनिम्म पुलुपुलुवा विदियट मुकद्द मे मनुष्य जीविते आरक्षा करगन्ने के तमाय करे कोरोना हैदेने का एक हैदेने का वलक्वान्ने एक हैदेने का वलक्वान्ने तमाय अपी हैदेम वलक्वागन दड़ी उत्साह देरुआ दरले दिन कावरुत्ति दिन एक आरक्षा करगत्ता हैबै पिन्वात्नी इदिं मे मनुष्य जीविते आरक्षा कर गत्तट अपिट आये इवनियेवट मून देन्न वेनेका नेद्द मून देन्न वेनवमाय पिन्वान्नि मून देन्न वेनवा इवनियेवट मून देन्न वेनवा हैबै ए कियन्ने मेक अपिट मे मनुष्य जीवितय आपे सिद्धे अपिट आरक्षा करगन्न हम्बेन्नी नहे यम यम आरक्षावल करगनी हैबै एवत एकतरा कालयकदी एकतरा विलावकदी एवत अपिट अहिमी वेनवा मेक पुदुम वेडक पिन्वान्नी अपिट एवत अहिमी वेनवा इति एनिसा उत्साह दरन्न मे जीवित आरक्षा करगंट मुकद मेक आरक्षा करगंट अपोह सत्तुनो
අපෙන් අහිමි වෙන තියක් තියෙනෝනේ පින්වත්නි ඒක ආරක්ෂා කරගන්න අපොහසත් වුනොත් අපිට අහිමි වෙන ටිකක් තියෙනවා මොනවද අපිට අහිමි වෙනවා බුද්ධ ශාසනය අපිට අහිමි වෙනවා මේ උතුම් මනුස්ස ජීවිතය මේ උතුම් මනුස්ස ජීවිතයේ වටින්නෙම බුද්ධ ශාසනයක ලැබුණු නිසා එතකොට එහෙනම් අපි මේ මනුස්ස ජීවිතය ආරක්ෂා කරගන්නකොට අපේ අරමුණු වෙන්න ඕන ඉලක්කය වෙන්න ඕන මේක ආරක්ෂා කරගන්නේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒ සඳහන් ඔබ කුමන හෝ දෙයක් කරන විට ඔබට ඉලක්කයක් තියෙනවනේ. ඔබට අරමුණක් තියෙනවා. කුමන හෝ දෙයක් කරන විට ඔබට ඉලක්කයක් අරමුණක් තියෙනවා. එතකොට ඇයි පහුගිය කාලේ අපි මේ මනුස්ස ජීවිතය ආරක්ෂා කරේ ඇයි දැනුත් මාස් දාගෙන ඉන්නේ දැන් මේක මේ ආරක්ෂා කරනවා හැබැයි මේක ආරක්ෂා කරන්නේ මේ බුද්ධ ශාසනය ලැබුණු වෙලාවේ අපිට කළ හැකි කළ යුතු මහානීය දේවල් තියෙනවා පින්වත්නි දැන් අබුද්ධෝත්පාද කාලයක දෙන දානයකට වඩා පින්වත්නි බුද්ධෝත්පාද කාලයක දෙන දානය ආනිසංස වැඩි ඇයි අපි ඒ වෙලාවේදී පවත්වන්න ඕන හිතේ ස්වභාවය අපි දන්න නිසා දැන් බුද්ධෝත්පාද කාලයක් තියෙන නිසා බලන්නකෝ මේ මනුස්ස ජීවිතයත් ලැබපු නිසා දැන් ඔබට දම් පැන්දෙන්න පුළුවන් සිවුරු පිරිකර පූජ කරන්නට පුළුවන් ඉඩකඩම් පූජ කරන්නට පුළුවන් ගෙවල් දොරවල් පූජ කරන්නට පුළුවන් කුටි සෙනසුන් හදලා දෙන්න පුළුවන් කුටි සෙනසුන් හදලා දෙන්න පුළුවන් එතකොට ඒ වගේ වස් ආරාධනා කරන්න පුළුවන් කටින පිංකම් කරන්න පුළුවන් බලන්නකෝ දැන් මෙතෙන්ට ආපු නිසා මෙතෙන්ට ආපු නිසා අපිට කොච්චර පිංකම් කරගන්න පුළුවන්ද කියලා එතකොට ඒ පිංකම් අතීතයේත් කරපු නිසා තමයි අද අපි මෙතන ඉන්නේ පින්වත්නි මේක හොඳට දකින්න අතීතයේ එවැනි පින්කම් කරපු නිසා තමයි අද අපි මෙතන ඉන්නේ ඒ නිසා දැන් එදා අපි අතීතයේ ඒ පින්කම් කරනකොට අපේ හිතවල තිබුණා අනේ මේ කරන පින්කම හේතු කොටගෙන මතු බුදුවරේ ලෝකේ පහළ වෙච්ච කාලයක මනුස්ස ලෝකයක ඉපදේවා කියන අරමුණු අපි ළඟ තියෙන්න ඇති. එහෙම අනන්ත අරමුණු සිත්හි දරාගෙන තමයි අපි මේ දේවල් සිද්ධ කරේ. එතකොට මේන්න ඒක ප්‍රතිඵලය අපිට ලැබිලා. මෙන්න එතකොට ඒකේ ප්‍රතිඵලය අපට ලැබුණා. එතකොට පින්වත්නි දැන් අපිට අද අපිට යමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. දෙයක් තියෙන්නේ ඇයි? අතීතේ දීපු නිසා. හැබැයි ගුඩ අයට ඕක තේරෙන්නේ නැහැ. එයාලා හිතාගෙන ඉන්නේ
अपे दक्षतावेट अपट लबिल अपि परंपरागत वत्पोह सत्काट्टिये एनिसा अपिट लबिल ने पिन्वत्नि परंपरागत वत्पोह सत्काम तीयन मनुष्योत हिंगाकनाय इन्नवा ऐ एवे इपदुनात या अतीत संसारे दानमानादी कुशल कर्म करला नेत्नं यालट एवे हिमिका मायतिवासका महम्मेन्ने ने एम हम्मेन्ने बोधवीर तीयन पिन्वात्ने अतीते दुन्न अतहरला देन ए दीपुवेवट लबिला දැන් ලැබිච්ච ඒවා අල්ලගෙන දැන් ලැබිච්ච ඒවා අල්ලගෙන ඇයි ඒ එහෙම දැන් ඔබට ඔබ දන්න ඇතිනේ එහෙම ඇයි ඒ එහෙම වෙන්නේ අවබෝධයකින් දුන්නේ නැති නිසා අවබෝධයකින් දුන්නේ නැති නිසා දැන් මන් දන්න සමහර සිද්ධි තියෙනවා සමහර අය गेवाल दुर्वाल लेक्क पूज कर लतीनो संगरात्नेट इड कड़ां पूज कर लतीनो समहराय संपूरं में आराम हदलम दी लतीनो इतो गोट एहेम दी लतीनो हबै दुन्नत मुकुद विला थीन दील माथाता थाक उन्न पिरिसा केन कोट अरे में वेन कोट में इडम दुन्ने मम गे दुन्ने मम दम मम कीन विदिर तमाय स्वाइना थे වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් දැන් ඒක ඔප්පුව කැන්සල් කරන්න යනවා. දීලා ගත්ත තැන් කොච්චර තියෙද බලන්නකෝ. දීලා ආරවුල් කරන තැන් කොච්චර තියෙද බලන්නකෝ. එතකොට පින්වන්දි අර දුන්නටත් වඩා අකුසල කර්ම ගොඩක්. ඇයි දුන්නටත් වඩා දී දැන් නොදී හිටියනම් ඔච්චර අකුසල කර්ම රැස් වෙන්නේ නෑ. දැන් අර දුන්නු එකට කුසල කර්ම පුණ්‍ය කර්ම රැස් වුණා. හැබැයි හැම මොහොතේම එයා උත්සාහ දරන්න ස්වාමින් වහන්සේලා පාලනය කරන්න. එහෙම නැත්නම් අපි දුන්න කියන එකට ඒගොල්ලෝ කියන විදියට ඉන්න කියන. එහෙම තැන් හරියට තියෙනවා පින්වත්නි. දැන් ඔබ අතහැරලා දුන්න නම් ලැබුණා. දැන් ලැබුණු ඒවත් අපි පරිහරණය කරන අපිට ජීවත් වෙන්න ඕනනේ. හැබැයි අපිට අයි අත් දෙන්න පුළුවන්ද බැරිද? අයි දෙන්න පුළුවන්. එහෙනම් හැබැයි මේ ධර්මතාවය මේක දකින්න අමාරුයි පින්වත්නි. දකින්න අමාරුයි. හරි අමාරුයි මේක දකින්න. දැන් සාමාන්‍යයෙන් පින්වත්නි දැන් ඔබ වයසට ගියොත් වයෝ වෘද්ධ වුණොත් දැන් බලන්නකො එතකොට ඔබට කොපමණ සා ධන සම්පත්තියක් තිබ්බත් ඒව පරිහරණය කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඔන්න බලන්නකො ඒක පරිහරණය කරන්න හැකියාවක් නැහැ. එතකොට ඔබට ඔබ රෝගී වුණොත් එක තැනක ඉන්න මට්ටමටපත් වුණොත් ඔබට තියෙන ඒවා පරිහරණය කරන්න ස්වභාවය නැහැ. හැකියාව නැහැ. මරණයටපත් වුණොත් කොහොමත් විදිහක් ඇත්තේ නැහැ. එහෙනම් ඔබ වයෝ වෘද්ධ වෙන්න මත්තෙන් රෝගී වෙලා එක්තැන් වෙන්න මත්තෙන් හිටපු හැටියෙම මිය යන්න පුළුවන්. එහෙම වෙන්න මත්තෙන් ඔබ යම් දෙයක් කරගෙන තිබුණ නම් යම් සීලයක් ආරක්ෂා කරලා තිබුණ නම් යම් දානමය කටයුතු සිද්ධ කරලා තිබුණ නම් ඒ සියල්ලම ඔබට හැබැයි කර්ම රැස් වෙන විපාක පිණිස රැස් වෙනවා. දැන් අපි බුද්ධ ශාසනයක ඇවිල්ලා කර්ම රැස් කරන්න නෙමෙයි තියෙන්නේ. දැන් ඇයි මම මේ මෙහෙම කියන්නේ? ඔබ මෙහෙමවත් හිතනවා නම් පින්නෝනේ ටිකක් ගැළවෙන පැත්තට හිත හැදෙනවා. දැන් මේ කාලයක් අපි දැන් බන කිව්වා කිව්වා පින්වන්දි පේනවා මදි ටිකක් ටිකක් ඉන්නවා ගැළවෙන. අනිත් බහුතරේටම පින්නදි ගැළවෙන්න බැහැමයි පින්වන්නේ.
දැන් ඒක නිසා ලොකු අමාරු ධර්ම කාරණා නෙමේ පිටවන්නේ මම ඔබට නම් කියන්නේ දැන් මම කියන්නේ මේ සරලව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අපේ බුද්ධියේ හැටියට අපේ දැනුමේ හැටියට අපේ වයසේ හැටියට අපේ තරමේ හැටියට අපිට අවබෝධ කරගන්න පුළුවන් දෙයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන පින්වන්නේ මට හිතා ගන්න බැ පින්වන්නේ ඔබට එහෙම හිතන්න අපහසු මොකද කියලා දැන් සාමාන්‍යයෙන් බලන්න පින්වන්නේ මැරෙනව කි දැන් ඔබ මහා ධර්ම න්‍යායන් අවබෝධ කරන්න යන්න ඕනේ මහා ධර්ම න්‍යායන් ඉගෙන ගන්නට නෙමෙයි ඔබට මෙතනින් යම් ප්‍රයෝජනයක් ගන්න නම් ඔබ බලන්නකො පින්වන්නේ මැරෙනව කියන දේ විතරක් ඔබට සිහි කල්පනා කරගන්න පුළුවන් නම් මේ වෙන ගුඩ දේවල් ඔබ දන්නේ නැහැ කියන්ටකෝ ඔබ දන්නේ එකම දෙයයි මැරෙනව කියන එක විතරයි පින්වත්නි එයා නිවන් දකින්න හේතු වෙනවමයි ආයි කිසි දවසක පින්වත්නි එයා සතර අපායකට වැටෙන්නේ නැහැ නිවන් දකින්නවමයි පින්වත්නි මැරෙනව කියන එක දකින්නවන හැබැයි ඒ දකින්නවනම් කියන තැන කියන්නේ අවබෝධාත්මකව දැන් ඔබත් අනන්ත අප්‍රමාණ මල්ගෙවල් වල යනවා දැන් බලන්නකෝ ඊයේ මල කොහෙද මල ගෙදරක ගිහිල්ලා එන ගමන් වාහනයක් අන්තුරු වෙලා එතන මේ මල ගෙදර ගිහිල්ලා එන පස් දෙනෙක් පාරේ එහෙම ජීවිතක්ෂයටපත් වුණා තව තැනක මල ගෙදර ගිහිල්ලා එන ගමන් රජිය නිලධාරි එතන තුන් දෙනෙක් එතනම ජීවිතක්ෂයටපත් වුණා දැන් මං කියන්නේ දැන් බලන්නකො ජීවිතයේ අවිනිශ්චිත ස්වභාවය සම්මතය තුල යුතුයකමක් ඉටු කරන්න ඒගොල්ලෝ මල ගෙදරට ගියා දැන් ඒගොල්ලෝ හිතුවේ නැහැ නෙවේ මේ අපි මරුව විසින් තමයි ගෙනියන්නේ දැන් මේ යන ගමන එන්න වෙන්නේ නැහැ නේ කියන එකක් හිතුන්නේ නැනේ කොපමණසා බලාපොරොත්තු සිත්හි තියාගෙන ඇද්ද දරුවන්ට උගන්වනේවා රැකි රක්ෂා උසස් වීම පඩි වැඩි කරගන්නේවා ගෙවල් දොරවල් හදනේවා ඉඩ කඩම් වතු පිටි කොච්චර දේවල් හිතෙහි තියාගෙන දැන් එන්න ඇත්තේ ඉතින් බලන්න පින්වන්දි ස්වභාවය එතකොට ඔබට මැරෙනව කියන එක දකින්න පුළුවන් නම් දකින්න පුළුවන් නම් පින්වන්දි හැබැයි මැරෙනව කියන එක දකිනකොට විශාල ධර්මතාවයන් පින්වන්දි හිත තුල පහළ වෙනවා විශාල ධර්මතාවයන් දකින්න පින්වන්දි මැරෙනව කියන එක දකින්නව නම් අනිත්‍ය සංඥාව වැඩෙනවා මැරෙනව කියන එක දකින්නව නම් අනාත්ම සංඥාව වැඩෙනවා ඉතින් මේ මැරෙනව කියන එක දකින්නව නම් පින්වන්දි පුදුම රැකවරණයක් අපට තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මහණෙනි යමෙක් මරණ සංඥාව දිගින් දිගට වඩනව නම් ඒක මේ ජීවිතයේ අනියතයි මරණය දුකයි කී කියා ඉන්න කතාව නෙමෙයි ජීවිතයේ අනියතයි මරණය දුකයි කියලා එළි ඉඳලා ආපු ගමන් ගේ ඇතුළේ ඉන්න දෙන්නෙක් බැන ගන්නවා ජීවිතයේ අනියතයි මරණය දුකයි කියලා පාරේ යනකොට වාහනයක් ඉස්සර කරොත් ඉස්සර කරපු මිනිස්සෙට බැන බැන යනවා ඒක නෙමෙයි එයාලා අර දන්නේ නැතුව කියන පාඩයක් ඒ අවබෝධයක් නැතුව පින්වත්නි දන්නවනම් මේ මැරෙනව කියන එක දකින්නවනම් මැරෙනව කියන එක එයාලත් මනා අවබෝධයකින් දන්නවනම් එයාලට අහිමි වෙන දේවල් ටිකක් තියෙනවා
ඒවගේම හිමිවෙන දේවල් ටිකකුත් තියෙනවා මැරෙනවා කියන එක දකින්නවා නම් ඇයි පින්නන්නේ මැරෙනවා කියන දේ දකින්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ සංඥාව දිගින් දිකට වැඩෙනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එයාට ජීවිත මදය නැති වෙනවා කියලා ජීවිත මදය දැන් පින්නන්නේ ඕගොල්ලෝ ජීවිත මදයට අහු වෙලානේ ඉන්නේ ඇයි අපි දැම්ම මැරෙන්නේ අපිට තව වරුදු ගානක් ඉන්න පුළුවන් මේව කරන්න ඕන අරව කරන්න ඕන කියලා හරි දැන් එහෙම හිත හිතා මගුල් ගෙවල් වල යනවා මීටින් වලට යනවා අරව මේව කරන දැන් මොකද මේ ඉන්නවා මහා ජීවිත මදයෙන් ඉඳලා ඉන්න ගමන් නිකන් ඉන්නේ නැහැ තමන්ට හානිත් කරගන්නවා වචනයෙන් බොරු කියනවා කයෙන් වැරදි කරනවා සිතෙන් වැරදි කරනවා ඇයි ඒ වැරදි කරනවා එතකොට ජීවිත මදය තියෙන නිසා ඒ අය ඒ මදයට මත් වෙලා වැරදි කරනවා එයාලට විපාකේනව කියන එක එයාලා දකින්නේ නෑ දැම්ම මැරෙන්නේ නෑ කියලා හිතනවා හැබැයි දැන් ඔබට අවබෝධයක් ආවොත් මැරෙනව කියන එක මැරෙනව කියන එක අවබෝධයක් එනකොටම පින්නවන්නේ ටික ටික මේක දකිනකොට අනේ අපේ හිටපු අය කෝ දැන් ඕගොල්ලෝ බලන්නකෝ ඕගොල්ලෝ ඕගොල්ලෝ ආදරෙන් හදාගත්ත අම්මලා කොයිද බලන්න තාත්තලා කොයිද බලන්න ඒ අය ඉන්නවනම් ඒ අය නැති වෙලා නම් ඒ අය ගැන මෙනෙහි කරන්න ඒ අය නැතිනම් ඕගොල්ලෝගේ ආච්චිලා සීයලා කොයිද බලන්න කොහොමද කියලා බලන්න එතකොට පිරන්නේ ඒ අය කොපමණසා බලාපොරොත්තු තියාගෙන දින්න ඇත්තේ කොපමණ බලාපොරොත්තු තියාගෙන දින්න ඇත්තේ අද ඔබට හිතෙනව ඇතිනේ අනේ අපේ අම්මා අනේ අපේ තාත්තා හිටියනම් අද මම මේ තත්ත්වයේ ඉද්දි අපේ අම්මා තාත්තා හිටියනම් මට කොච්චර උදව් කරන්න තිබුණද කොච්චර දැකලා සතුටු වෙයිද කියලා හිතෙනව ඇද්ද ඔබට කොපමණ හැබැයි පින්වත්නි ඒ හිටපු අයත් මොකද වුනේ මිය පරලව ගියා එයාලටත් ඒ උරුමය ඒ ස්වභාවයට මුණ දෙන්න වුණා එහෙනම් අනිවාර්යයෙන්ම පින්නනේ අපිට මොකද අපිටත් ඒ ස්වභාවයට මුහුණ දෙන්න වෙනවා ඒ නිසා ඔබට පුළුවන් නම් නිතර නිතර පින්වත්නි මරණ සතිය වඩන්න හැබැයි ඒකෙදි මේ අර කන්දොස් ක්‍රියා වගේ එක එකව කියව කියව ඉන්නත් නෙමෙයි ජීවිතේ අර කලකිරුණයි කියලා සම්මතේ කලකිරුණ කියන්නේ එපා වෙනකොට ඒ වගේ කඩා වැටිලා මොකක්වත් කරන්න යන්නේ හිට මෙර ඉඳන්නේ නැහනේ අල්ලපු ගෙදර මිනිස්සයත් හාට් ඇටැක් හැදිලා මැරුණා ඊයේ මමත් හිට යයි ඉඳන්නේ නැහැ ඉතින් මොකක්වත් කරන්න නැහැ කියලා නිදාගෙන ඉන්න කියන එකක් නෙමෙයි එහෙම එකක් නෙමෙයි ඒ එතන තියෙන්නේ ద్వේෂයක් මේක තියෙන්නේ අවබෝධයක් මේ අවබෝධ වෙනකොට පින්නන්නේ මේ හිටපු ගම මැරලා යන්න පුළුවන් මම විතරක් නෙමෙයි අනිත් අයත් එහෙම වෙනවා කෙනෙක් මැරුණ කියනකොට එයාට මනුස්ස ජීවිතය අහිමි උතුම් බුද්ධ ශාසනය අහිමි ආයේ දන් දෙන්නද ආයේ සීලයක පිළිටන්නද බලන්නකෝ පින්නන්නේ ස්වභාවය ඒ නිසා ඔබට මේ තියෙන වෙලාවේ පුළුවන් තරම් දම්පැන් දෙන්න පුළුවන් තරම් සංඝෝපස්ථාන කරන්න පුළුවන් පුළුවන් තරම් දේවල් කරන්න මක් නිසාද ඔබට පින්වන්නේ දැන් මේ භද්‍ර කල්පේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනේ දැන් මේ අන්තිම හරියට කිට්ටු වේගෙන එමින් පවතින්නේ එතකොට මෙන්න මේ ඉන්න පුංචි කාලේ මේ පුංචි කාලේ ඊටාම සද්ධා සම්පන්නව යමක් දුන්නනම් තමයි අපිට මහා ආනිසංස ලැබෙන්නේ හැබැයි මෙතනින් අවුරුදු තව 2500ක් විතර ගියාට පස්සේ තියෙන අබුද්ධෝත්පාද
කාල තමයි ඉන්නේ ඒක අවුරුදු ලක්ෂ ගාණක් තියෙනවා එතකොට ඒ කාලෙක මනුස්ස ලෝකේ කාවත් අපිට දෙන දානේ මේසා ආනිසංශයක් නැත බලන්නකො ස්වභාවය ඒ නිසා ඔබ පුළුවන් තරම් පින්වත්නි තමන්ගේ සිත ආරක්ෂා කරමින් මරණ සංඥාව වඩමින් කටයුතු කරන්න එහෙම කරනකොට පින්වත්නි මරණ සංඥාව වැඩෙන්න වැඩෙන්න ඔබට අහිමි වෙලා යනවා මොනවද ඔබෙන් දිය වෙලා යනවා ඔබෙන් නැති වෙලා යනවා මොනවද පින්වත්නි මරණ සංඥාව වැඩෙන්න වැඩෙන්න කෙනෙකුට දැන් ඔබ මරණ සංඥාව වඩනවා ඇති ඒ මරණ සතිය වැඩුවට හැබැයි වෙච්ච මොකුත් ඇත්තේ නැහැ මරණ සතිය වැඩුවට මොකුත් වෙච්ච දෙයක් නැහැ ඔබට ඇයි ඒක අවබෝධයෙන් කරපු නැති නිසා ඔබ මරණ සංඥාව වඩනව නම් මරණය පිළිබඳ මෙනෙහි කරනව නම් පින්වත්නි ඔබේ හිත තුල නානා ප්‍රකාර විදිහට බැඳී තියෙන සංයෝජන ධර්ම නානා ප්‍රකාර විදියට බැඳී තියෙන සංයෝජන ධර්මයන් පින්වත්නි ප්‍රහාණය වෙනවා දුරු වෙනවා ඒ කියන්නේ මරණ සංඥාව වැඩෙන්න වැඩෙන්න පින්වත්නි අන්දේවල් වලට ඔබට තවත් සරලව කිව්වොත් මරණ සංඥාව ඔබට වැඩෙනව නම් ඔබට හොඳට අවබෝධාත්මකව මරණ සංඥාව වැඩෙනව නම් ඔබට පින්වත්නි බාහිර අන්‍ය දේවල් වලට සිත තුල බැඳී ඇති බන්ධන ඉබේම දිය වෙනවා ඉබේම දිය වෙනවා හැබැයි ඒකෙන් තේරුම් ගන්න එපා අනිත් අයත් එක තියෙන හිතවත්කම් ඇයි හොඳයිකම් නැති වෙනවා නිමි දැන් පින්වත්නි ඔබ හිතවත්කමට එහා ගිහිල්ලා හිතෙන් බැඳිලා නෙවෙයි බලන්නකො ස්වභාවය හිතෙන් බැඳිලා නෙවෙයි එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආන්නේ සිතෙන් හටගත්තා වූ බන්ධන ටික තමයි මේ අනව රාග්‍ර සංසාර ගමනේ ගෙනියන්නේ දැන් මේ හිතෙන් හටගත්ත බන්ධන ටික ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් මනෙන් මේ ගන්න අරමුණු හේතු කොටගෙන අපි හිත තුල බැඳීම් පවත්වමින් ගැටීම් පවත්වමින් අපි කාලය ගත කරනවා හැබැයි ඔබ මැරෙනවා කියන මරණ සංඥාව මනා විදිහට ඔබ තුල වැඩෙනකොට මැරෙනවා කියන මරණ සංඥාව මනාතු විදියට ඔබ තුල වැඩෙනකොට මොකද්ද වෙන්නේ පිනදී අර අනවශ්‍ය බැඳීම් ලිහිලා යනවා ඒව දිය වෙලා යනවා ඒ කියන්නේ ඔබ හිතන්නකෝ අයිස් කුට්ටියක් අරගෙන අවුවට තියනකොට ඒක දිය වෙලා යනවනේ දිය වෙලා යනවා වතුර බවට පත් වෙලා යනවා ආන්නේ වගේ මරණ සතිය වැඩෙන්න 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 පින්වත්නි අර අනවශ්‍ය වූ නානා ප්‍රකාර වූ සිතෙහි හටගන්නා වූ සංයෝජන ධර්මයන් සිතෙහි හටගන්නා වූ බන්ධන කැපිලා යනවා දිය වෙලා යනවා එතකොට එහෙම දිය වෙන්න අපි නිදහස් වෙනවා අපි නිදහස් වෙනවා එතකොට පින්වත්නි එහෙම නිදහස් වෙනකොට අන්න නිදහස් චින්තනයේ නිදහස් ස්වરૂපය අපේ හිත තුල සකස් වෙනවා එහෙනම් හැබැයි ඔබට මරණ සතිය වැඩුණද මරණ සංඥාව වැඩුණද කියන එක දකින්න කියන තැන මැරෙනවා 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 කී කියා ඉන්න එක නෙමෙයි
දැන් ඔබට මේක දකින්න බැරි නම් ඔබ සරලවම හිතන්නකෝ කොපමණ පින්වත්නි මේ අපේ ගම්පලාත් වල තරුණ පහේ අය මේ කාලේ මැරෙනවද බලන්නකෝ පපුව අමාරු හැදි හැදි නැත්තම් වෙන විදියක මැරෙන කෙනෙක් හිතන්නකෝ ඔබට පුළුවන් නම් දකින්න මම එයා වුණා නම් හෙමින් ඔබට මේක දකින්න පුළුවන් නම් ගලප ගන්න මම එයා වුණා නම් දැන් එහෙමනම් එයා බිරිඳ දරුවන්ගෙන් අතහැරුණා රැකිරක්ෂා නිලතල වලින් අතහැරුණා එකත කරපු මිල මුදල් ඉඩකඩම් ගෙවල් දොරවල් වලින් අතහැරුණා ඥාති හිතයිසීන්ගෙන් අතහැරුණා දැන් එතකොට අනේ එයා මේ විවිධ විදියට සමහර විටක වැරදි ක්‍රමයන් උපයෝගී කරගනිමින් මුදල් හම්බ කරමින් හිටපු කෙනෙක් වෙන්න පුළුවන් කයෙන් වැරදි කරපු කෙනෙක් වෙන්න පුළුවන් වචනයෙන් වැරදි කරපු කෙනෙක් වෙන්න පුළුවන් සිතෙන් වැරදි කරපු කෙනෙක් වෙන්න පුළුවන් දැන් එතකොට ඔබට තේරෙනවා අනේ එයා ඉද්දි කයෙන් වචනෙන් සිතෙන් වැරදි කර 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 හිටියේ නේද දැන් එතකොට එයා ඒ ටික කරලා අකුසල කර්ම නේද මේ රැස් කරගත්තේ දැන් එතකොට එයා අතින් හම්බ කරපු අල්ලගත්ත කිසිම දෙයක් දැන් එයාට ප්‍රයෝජනෙ පිනිස නෑ අතින් අල්ලලා අතහැරලා දුන්නු දෙයක් තියෙනවා නම් ඒ වායේ ආනිසංශයක් ඇත ඒ වගේම කයෙන් වචනෙන් සිතෙන් වැරදි කරමින් අකුසල් රැස් කරා නම් ඒ වායේ මහා දරුණු විපාකයන් වලට මුහුණ දෙන්න වෙනවා එතකොට එහෙමනම් අපිටත් හිතන්න පුළුවන් නම් අනේ එයා වගේ දැන් අපිත් මැරුණොත් ඒ මැරුණු කෙනා මම නම් එහෙනම් දැන් මට කොච්චර දේවල් දැන් මේ ඇහෙන් දැකින සියල්ල අතහරින්න වෙනවා බලන්න ඔබ ඇහෙන් දේවල් දකින්න කොච්චර ලොල්ද බලන්න හැන්දෑවට කතා ටික බලන්න කොච්චර එල්ලිලාද බලන්නකෝ මෙතෙන්දී අර ඇහෙන් දකින ආන්න දැකලා බැඳෙනේ වත හැරෙනවා ඒ වගේම කනෙන් අහලා වින්දනය කරන දේවල් අතහැරෙනවා දිවෙන් රස අරගෙන වින්දනය කරන දේවල් අතහැරෙනවා කයෙන් පහස ලබන්න ලැබමින් කටයුතු කරන දේවල් වලින් වේදනා සප වේදනා විඳිමින් විඳිමින් පහස ලබන්න උත්සාහ කරන දේවල් වලින් අත මිදෙනවා ඇයි මම මේ ටික කළත් මැරෙනවා මම මේ ටික නොකලත් මැරෙනවා මම ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් අරමුණු සිත්සේ කාම අරමුණු විදිහට සේවනය කරමින් ඉඳලා මැරුණොත් මහා අකුසල කර්ම ටිකක් එකතු වෙලා ඒ අකුසල වලට මට මූණ දෙන්න වෙනවා නරක උපතක් සිද්ධ වෙනව නේද කියලා Tamanට දැනෙනවා ඒ නිසා දැන් එයා බලනවා මොකටද මං ඒක කරන්නේ ආන්න නරක ක්‍රියාවෙන් අත මිදෙනවා එතකොට හැබැයි ඊටත් වඩා තව බුද්ධිමත් සම්පන්න ඥාන සම්පන්න වුණොත් හැබැයි එයා කරපු දේවල් මෙනෙහි කර කර කරන ලද සීලාදී ගුණධර්ම දානමය කටයුතු දේවල් සිහිපත් කර කර ඉන්නවා එහෙම සිහිපත් කරමින් එයා කටයුතු කරනවා අනේ බුද්ධිමත් කෙනා බලනවා එහෙම සිහිපත් කරමින් ඉඳලා මැරුණත් එයා මැරිලා යනව නේද එතකොට එහෙම කරත් මැරෙනව නේද එතකොට එයාට ඒවටත් හොඳ තැනක විපාකයක් ලැබෙනවා හොඳ තැනක විපාකයක් ලැබෙනවා හැබැයි හොඳ තැනක විපාකයක් ලැබුණත් ඉපදීම නම්
දුකයි අන්න ඥානවන්තයා කල්පනා කරනවා එහෙනම් අකුසලයෙන් අත මිදෙනවා පාපයෙන් අත මිදෙනවා පුණ්‍ය කර්ම සිද්ධ කරනවා හැබැයි ඒ පුණ්‍ය කර්ම හිත තුල උපාදාන කරන්නේ නැතුව ඒකත් දැකලා ඉරේ හිතෙනුත් ඒ කර්ම වලට එල්ලෙන්නේ නැතුව ඒ කර්මත් නිරෝධ කරනවා නිරෝධ කරලා එයා බැඳෙන ගැටෙන දේවල් වලින් අත මිදිලා නිදහස් මනසක් පවත්වනවා අන්න එතකොට එයා මැරුණොත් පහන් සිලක් වගේ විය හැකි නිවි ගියා වගේ වෙයි එහෙමනම් දකින්න පින්වත්නි දැන් ඔබට කෙනෙක් කවුරු හරි මැරුණ කිව්වොත් මැරෙන එකක් දැක්කොත් හිතන්න අනේ මමත් මෙහෙම විය හැකි නේද එතකොට මම මොනවද කරගෙන තියෙන්නේ අපිට හිස්සතින් යන්න පුළුවන් ද මෙච්චර බුද්ධ ශාසනයක් ලැබිලා තියෙද්දි බල ශක්තිමත් මනසක් ගොඩනගා ගන්න පුළුවන් වුණොත් කොපමණද කියලා පින්වත්නි මැරෙනවා කියන එක මේ කිව්වට ඔබට එහෙම දැනෙන්නේ නැහැ මේක දැනෙන්න හොඳට හොඳට නුවණින් විමස 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 ඉන්නකොට අනේ කෙනෙක් මැරුණ කියනකොටම දැනෙන්නේ අයියෝ එනං ඒ විදියට මම මැරුණා නා එහෙම හිතෙනකොටම පින්වන්නි වැරදි කරන්න තියෙන ඉඩ නැති වෙලා යනවා ඒ ඉඩ නැති වෙලා යනවා ඒ හැබැයි මැරෙනවා කියලා දකින්න පුළුවන් නම් ඒ කියන්නේ මැරෙනවා කියන එක දකිනකොටම පිනවන්නේ මේ ගොඩ දෙයක් සිත තුල සිතින් නිදහස් වෙනවා ගොඩ දෙයකින් හිත ස්වාධීන වෙනවා ස්වාධීන වෙනවා එහෙම නොවුනොත් පින්වත්නි දැන් ඔබ වයසට ගිහිල්ලත් පින්වන්නේ දැන් අපි හිතන්නකෝ මෙහෙම දෙයක් ඔබ අවුරුදු හයේ හතේ ඉඳලාම දැන් දරුවන්ට උගන්වනව නෙමෙයි. එතකොට ඕක උගන්වන්නේ මොකක් හරි අරමුණක් තියාගෙන නේද? ඒ අරමුණ තමයි ඒගොල්ලෝ යෞවන වයසට එනකොට අවුරුදු 25 30 වයසට එනකොට හොඳ රැකියාවක් කරගෙන හොඳින් ඉන්නව දකින්න නේද ඔය අම්මලා තාත්තලා මහන්සි වෙලා කැප වෙලා ඔබ හම්බ කරන දේවල් එයාලට වියදම් කරලා එයාල උගන්වන්නේ මොකටද අනේ අපිට බරක් නැතුව මේ හොඳට දකින්න ඔබ රෑ දවල් නිදි මරාගෙන ඔබ හම්බ කරන දේවල් ඔබේ දරුවන්ට වියපැහැදම් කරලා උගන්වන්නේ ඇයි අනේ මේගොල්ලෝ අවුරුදු 25 30 වෙනකොට අපට බරක් නැතුව එයාල නිදහස්ව හොඳින් ඉන්නව දකින අදහසින් නේද? ඔව්ද නැද්ද? ප්‍රධාන මේක ඒක නේද? ඒ යටති පොඩි දෙයක්ත් තියෙනවා අපිටත් බැරි වෙලාවට උදව්වක් කරයි කියලා. අපිටත් බැරි වෙලාවට කරයි කියලා. පොඩි අදහසක් තියෙනවා ඒක ඉතින් ඒක හිතා ගන්න අර කැලණි ගඟට පොල්ෙල්ලක් දැම්ම වගේ කියලා. එහෙම එහෙම හිතන් නමුත් ඒ අදහසක් තියන් ඉන්න. ගෙදර ගිහිල්ලා මං කිව්ව එක හිතන්න. එතකොට වින්නන්නේ ඔබ එහෙම හිතනවා. දැන් එතනදී නම් දරුවට උගන්වනවා මහන්සි වෙලා ඒ කටයුතු කරන දැන් ඒගොල්ලොන්ට අන්නර වයසේදී ඒදී දෙන්න. අනේ පින්වත්නි දැන් ඔබට අවුරුදු 50 60 වෙනකොට ඔබට 50 60 වෙනකොටවත් ඔබට නැද්ද තාකට් එක දැන් 50 60 වෙනකොටත් ඔබට අරමුණක් නැද්ද ඔබ දැන් පොඩි කාලේ දරුවට උගන්නලා කටයුතු කරා 25 දී 30 දී අපේ අපිට කරදරයක් නැතුව එයාලා නිදහසේ ඉන්නවත් සතුටින් ඉන්න සලස්වන්න ඒ දේ කරා දැන් ඔබට හිතෙන්නේ නැද්ද හරි අපි යුතුයකමක් විදිහට දැන් ඒ ටික කළා දැන් 50 60 වෙච්ච ඔබට හිතෙන්නේ නැද්ද දැන් මම දැන් එහෙමනම් දැන් මොකද මම නිදහස් වෙන්න
මම කාටවත් කරදරයක් හිරිහැරයක් නොවන්න මම මටවත් කරදරයක් නොවන්න එහෙනම් මම දැන් මගේ කටයුත්ත කරන්න ඕන කියලා සලස්මක් නැද්ද කිව් එක තේරුණේ නැහැ ඒ කියන්නේ දැන් අර පොඩි අයට ඉගැන්නුවා ඔබ අරමුණක් තියාගෙන ඔබට කරදරයක් නැතුව ඒගොල්ලෝ හොඳින් ඉන්නවා දකින්න දැන් එහෙමනම් ඔබට ඕක හිතෙන්නේ නැහැ කියන්නකෝ 50 60 වෙනකොට ධර්මයන් අහලා නැති අය එකේලි කරන එක ලේසි දෙයක් නෙමෙයි එතකොට ඔබ හිතන්නකෝ අනේ ඔබට අම්මා තාත්තලා උගන්නලා දැන් හැදිච්චයි ඉන්නේ අම්මා තාත්තලා උගන්නලා උතෙන්ට නෙවෙයි ආවේ ඒ ආපු අය අනේ මම මේ කතා කරන්නේ දරුවන්ට 50 60 වෙච්ච අයට නෙමෙයි මේ 25 30 ඉගෙන ගත්ත මේ ඉගෙනගෙන රැකි රක්ෂා කරන දරුවන්ට 25 30 40 45 වෙච්ච දරුවන්ට මම මේ කියන්නේ ඔබට ස්වාධීනව ඉන්න ඔබට අන් අයට කරදරයක් නොවෙන්න ඔබට නිදහස්ව ඉන්න ඒ අම්මා තාත්තලා එදා කැප කරලා ඔබට කටයුතු කළා නම් අනේ ඔබේ යුතුයකමක් නැද්ද දැන් අපේ අම්මට අපේ තාත්තට අවුරුදු 60ක් 50ක් වෙනවා දැන් ඒගොල්ලෝ එහෙනම් දැන් අම්මලා හිතුවේ කොහොමයි අපට කරදරයක් නොවන්න මෙයාලා නිදහස් වෙන්න හොඳ රැකියාවක් අරන් දෙන්න හොඳින් ඉන්නව දකින්න තමයි අපි කැප වුනේ දැන් ඒක අනිත් පැත්ත දරුව වුණු ඔබ හිතන්න ඔබට කරදරයක් නොවන්න මේක තේරුම් ගන්න ඒ කියන්නේ දැන් දරුව වෙච්ච අපි හිතන්න ඕන අපිට කරදරයක් නොවන්න අපේ අම්මලා තාත්තලා නිදහස්ව ඉන්න සතුටින් ඉන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් ඔබට හදන්න හිතෙන්නේ නැද්ද හදනවද හදන්න හිතෙන්නේ නැද්ද ඔන්න බලන්නකෝ පින්වන්නේ ඔය ප්‍රශ්නේ ළඟ 190ක් අසරණයිනේ ඕගොල්ලෝ ඕගොල්ලෝ ඒක හොයන්නේ නැහැ නේ පින්වන්නේ දැන් මොකද්ද මං කියන මං කියන ඒවා පින්වන්නේ සමහරව කියන්න වෙලාව මදි ඔබට හිතන්න තමයි මං කියන ඒවා ගොඩක් ඒවා තියෙන්නේ බැලුවන් ඉතාලම සරලයි හැබැයි හිතන ගොඩක් ඒවා තියෙනවා දැන් මම එකක් ගන්නම්කෝ දැන් මං කිව්වා තරුණ ඔබ අපි දැන් අපි හිතනවා අපි දරුවෝනේ අපි හිතනවා අපිට කරදර දැන් අම්මලා හිතුවා අම්මා තාත්තලාට කරදරයක් බරක් නොවෙන්න දරුවන්ට සලකන් සලකලා ඉතින්ට ගන්න. දැන් දරුවෝ වෙච්ච අපි හිතෙනවා අපිට බරක් නොවෙන්න අම්මා තාත්තලා නිදහස් වීම පිණිස අපිට වැඩ පිළිලක් හදන්න තිතෙන්නේ නැද්ද? එතකොට ඒකෙදි අපට බරක් නොවන්න අපට කරදරයක් නොවන්න කියන්නේ මොකක්ද? වයසට යනකොට අම්මා තාත්තා අපට බරයි කියන එකද? නෑ ඒක නෙමෙයි පින්නනේ අපේ යුතුයකම් අපි ඉටු කරන්න ඕන ඔබ වාග්යවත් බුදුරජ බලන මිනිස්සු කොච්චර පින්වත්නි ම්ලේච්ඡද කියලා ඒ වචන එහෙමම හිතන්න ඔබ වාග්යවත් බුදුරජාණන් වහන්සේට ලෞතුරා බුදුරජාණන් වහන්සේට උදේට දවල්ට හවසට මල් පහම් පූජා කරලා ගිලම්පත පූජා කරලා හොඳට ගාථා කියලා වඳිනවා. ගෙදර බුදුන්ට කතා කරන හැටි බලන්නකෝ. ගෙදර බුදුන් වෙච්ච අම්මා තාත්තට ඔබේ තියෙන ඉඩ බලන්නකෝ. මම මුතුන් කියන්න ඕනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේට ඔබ අර විදියට සලකනවා. හොඳයි ශ්‍රේෂ්ඨයි. හැබැයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෙදර බුදුන් අම්මා තාත්තා ගෙදර බුදුන් දැන් එතකොට ඔබ ගෙදර බුදුන්ට සලකන හැටි මම විවිධ විදියෙන් කියන්න ඕනේ ඔබ යතින් ඒ ටික කෙරෙනවද පුදුම වැඩේනේ පින්නන්නේ ඒ ටික කෙරෙනවද බලන්න ඔබට ඒ ටික කරගන්න බැරි වුණා නම්
දැන් ඔබ මම එතන ඉච්චර විස්තර කරන්න යන්නේ ඔබ හිතන්න gedara budun වෙච්ච අම්මා තාත්තට පින්වත්නි සලකනවා කියන්නේ ඉතින් මහා ශ්‍රේෂ්ඨ වූ විශාල පුණ්‍ය කදම්බයක් විශාල පුණ්‍ය ශක්ති එතකොට ඔබ දැන් ඒ යුතුයකම ඔබ කරනවද බලන්නකො අම්මට තාත්තට කතා කරන්නේ සරපරුස විදිහට කන්න ටික බොන්න ටික ලෙඩ වුණාම සලකන්නේ උදව් උපකාර කරන්නේ බොහෝම අතහැරලා වගේ ඒ පැත්ත බලන්නේ නැහැ හැබැයි ඔබ අනිත් පැත්තෙන් නිවන් දකින්නේ කියලා හිතාගෙන කටයුතු කරනවා බලන්නකො පින්නන්නේ ඒ නිසා ඔබ හොඳට මේව මෙනෙහි කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ සරණ යන්න හැබැයි gedara budun අතාරින්න එපා එතනිනුත් අපිට කරගන්න තියෙන දේ කරන්න හැබැයි සමහර අය ඉන්න අපිට ඇවිල්ලා කතා කරපු අය ඉන්නවා අනේ ස්වාමීනි අපි අපිට මේ ධර්මය ලැබෙනකොට අපිට දෙයක් තේරෙනකොට අපිට අපේ අම්මා තාත්තලා මේ ධර්මය අවබෝධ කරෙත් නැහැ. හැබැයි යාලට අපිට දෙයක් කරන්න උනේත් නැහැ. ඉතින් අපිට කියනවා අපි ස්වාමීන් වහන්සේ අම්මා තාත්තලාට දිවා රාත්‍රී දෙකේම පින් වැඩෙන්න පුළුවන්. දිවාරා මැරිලා ගියත් ඒ ඉන්න තැනක දිවා රාත්‍රී දෙකේම පින් වැඩෙන්න පුළුවන්. අපි දේවල් කරලා තියෙනවා ස්වාමීන් වහන්ස අපි කරනවා කියන අය ඉන්නවා සමහර අය ඉඩ කඩන් අරගෙන ආරාම කුටි හදලා එහෙමම පූජා කරනවා මහා සංඝරත්නයට අම්මා තාත්තලා සිහිපත් කරලා දිවා රාත්‍රී දෙකේම පින් වැඩෙනවා ගන්න පුළුවන් කොයි හරි අවස්ථාවක් තියෙනවා ඒගොල්ලෝ ඒ කටයුතු කරනවා ඒ ඒ ඔබට ඒ අවස්ථාව අම්මා තාත්තලාට සල්ක ගන්න අවස්ථාව උනේ නැතිනම් හැබැයි ඔබට ජීවමානව ඉන්නවනම් උපමන ශක්තියද බලන්න. එතකොට මට ඒ පැත්ත විස්තර කරන්න වෙලාද මදි. එතකොට ඔබ බලන්න පින්නදී අම්මා තාත්තලාගේ ශක්තියනේ අපි මෙතන ඉන්නේ. ඇයි ඔබට මුලා මතක වෙන්නේ? බුදු වැඩේනේ පින්නත්. එතකොට ඔබ බලන්න මම කිව්වනේ ඔබට බරක් නොවෙන්න අම්මා තාත්තලාට ඒ යුතුයකම කරන්න කියලා. ඒ කියන්නේ ඔබේ පර්ස් එකට නෙමෙයි. ඔබේ වෙන දැන් අද පින්වත්නි ඔබට මම හිතන්නේ මේ අම්මා තාත්තලා වෙනුවෙන් පින්නන්නේ ඔබට ලොකු දෙයක් කරනවා කියන එකත් සුළු දෙයක්. මීට අවුරුදු 30 40කට කලින් ඔබේ අම්මා තාත්තලා ඔබ වෙනුවෙන් කරපු කැපකිරීම් වල ස්වභාවය බලන්නකො. ඔබට බෙහෙත් ටික ගේන්න ඕන කොපමණ දුරක් ඒ අම්මා තාත්තලා පයින් යන්නේ නැද්ද බලන්නකො. අද මොනවද? ඒ අම්මා තාත්තලා අපිට කන්න වේල දෙන්න හොයාගෙන බර කොච්චර දුක් විඳින්න නැද්ද? අද කොයින්ද අපිට ඕන තරම් කන්න? බලන්නකො ස්වභාවය. එතකොට ඒක අපහසුාවක් නෙමෙයි. එතකොට මං කිය අපට බරක් නොවෙන්නේ කිව්වෙ මොකද? අපට බරක් කියෙව්වේ පින්වත්නි මේක හැම කෙනාටම නෙමෙයි බොහෝ අයට විය හැකි විය වෙනවා. ඒ අම්මා තාත්තලා පින්වත්නි මැරෙනකොට ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ දරුවෝ ගැනයි, ඒ ගෙවල් දොරවල් ගැනයි, ඒ ඉඩකඩම් ගැනයි ඒගොල්ලෝ ඇල්මල්ලනවා. ඇල්මැල්ලුවට පස්සේ ඒගොල්ලෝ ආපහු එනව කොහෙටද? අර දරුවන්ගේ නැත්තම් දරුවන්ගේ ඇඟට එනවා. එහෙම නැත්තම් තමන්ගේ ගෙවල් දොරවල් වලට එනවා. පින්වත්නි එහෙම ඇවිල්ලා කුප්පිවල දාපු ප්‍රමාණය අනන්ත අපිට කියලා තියෙනවා. කොන්ක්‍රීට් කරපු ඒව අනන්ත කියලා තියෙනවා. ඇන ගහපු අනන්ත කියලා තියෙනවා. එතකොට බලන්න පින තමන්ගේ අම්මා තාත්තා මැරුණන් පස්සේ ඒ ප්‍රාණය ඔබට ඇන ගහන්න පුළුවන්ද කියලා. ඒ ප්‍රාණය කුප්පිවල දාලා හිර කරලා දාන්න පුළුවන්ද කියලා. හැබැයි එහෙත් කරනවා. ඇයි? ඉන්න කෙනාට මේ අවුරුදු කීපේ ඉන්න වෙනව නෙමෙයි. ඉන්න අපහසුකම නිසා කරනවා. එතකොට ඔබට ඔබේ යුතුයකම ඉෂ්ට කරගන්න බැරි වෙලා අම්මා තාත්තලා එහෙම නොවෙන්න මානසිකත් ඇති වෙන්න හදන්න පුළුවන් වුණා නම් බලන්නකෝ. එතකොට අම්මා තාත්තලත් නිදහසේ සැනසීමකින් ඉන්නවා, ඔබත් සැනසීමකින් ඉන්නවා. දෙපැත්තම නිදහස්. එහෙනම් දැන් ඔබ කරන්න ඕන ඔබේ අම්මා තාත්තලා ඉන්නව නම් පින්වත්නි
පසලස්සක පොහොයකට එක්කරන් යන්න සීල සමාදාන කටයුතු වලට ධර්මදේශනා තියෙන තැන් වලට එක්කරන් යන්න තේරුණත් එකයි නොතේරුණත් එකයි එක්කරන් යන්න ඒ අම්මා තාත්තලා ඉදිරියේදී මේ අම්මා තාත්තලා අතිම්ම දම් පැන් දෙන්න ඔබට ඉඩකටන් ගෙවල් දරවල් තියෙන ඒව පූජා කරවන්න ඒ අම්මා තාත්තලාගේම අතිම්ම එහෙම්ම කරන්න එතකොට පින්වන්දි ආන පුදුම ඔබෙන් යම් යුතුයකමක් ිටුණා නැත්තම් දෙමව්පියන්ට නම් යුතුයකම ිටු කරලා ඉවර කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් ඒ දේවල් කරන්න හැබැයි එතෙන්දි එහෙම කරනකොට ඒගොල්ලෝ නිදහස් අපි නිදහස් මේ බුද්ධ ශාසනය කියන්නේ නිදහස් වෙන එක ආයි බැඳි බැඳි එන එක නිමෙයි පින්නනි එතකොට එහෙම කරන අතරේ නිරන්තරයෙන්ම සිහි කල්පනා කරන්න අනේ අපිත් මැරෙනවනේ අම්මා තාත්තලාත් මැරෙනවා අපිත් මැරෙනවා අපේ දරුවොත් නැති වෙනවා මේ මරණ ධර්මතාවයට යටත් වෙලා තියෙන දෙයක් මේ තියෙන්නේ මේක කාටවත් වෙනස් කරන්න බෑ මරණය අපි කවුරුත්ම බිනනි ඉතාම ටික දවසයි මේ සම්දර්ශන පවත්වන්නේ අනේ මේක මගේ අර වාහනේ මගේ අර ඉඩම මගේ අරගේ මගේ අර කුඹුර මගේ අර දරුවෝ මගේ මගේ අර දරුවා විශේෂඥ වෛද්‍යවරයෙක් කරව මේ කි කිය ඔය සීරු හිතන් ඉන්නේ අර ඥාතිය මගේ අරේ යනවා මෙහෙ යනවා මේ ඉතාම පොඩි කාලේ ඇවිල්න්නේ අර කකුලුව වතුර රත් වෙනකන් හැලියේ නටන වගේ තමයි ඉතින් රත් වෙනකන් ලෙඩ එනකන් ඔබ අනුන්ගේ ගෙවල් ගානේ මගුල් ගෙවල් කී කියා කකා යයි උත්සව කී කියා යයි වයෝ වෘද වෙලා එක්තැන් වෙනකන් ඔබ යාළුවන්ගේ උත්සව කී කියා යයි පාටි වලට කී කියා යයි හැබැයි එහෙම හෝ අතරමැදදී හරි හදිසියක් වෙලා වැටිලා පොඩි අපහසුයක් වෙලා එක්තැන් වෙලා හිටියොත් පිනන්නේ ඔය කිසිම කෙනෙක් ඔබට එන්න කියන්නේ පාටියට එන්න කියන්නේ කෑම වේලට කවුරුවත් නැවෙන ඕක තමයි ඇත්ත එතකොට අපිට අර සත්‍ය ජවය බලය තියෙනකන් අපි ඉතින් ওই ටිකේ දඟලනවා දඟල්ලා දඟල්ලා ඒ තැන් වලට ගිහිල්ලා අකුසල කර්ම රැස් කර්මින් ඉඳලා මෙරිලා යනවා ඒ නිසා පින්වත්නි ඉතා අඩුවා උසක් අපට තියෙන්නේ මහා ලෙඩ රෝග විශාල සංඛ්‍යාවක් තියෙන්නේ පින්වන්නි මේ ඉන්න අපි හැම දිනම පින්වන්නි තව නොබෝ කාලකින් අපි මැරෙනවනේ අපිට බොහෝ කල් තව අවුරුදු 30 40 ඉන්න බැහැ නෙමෙයි අපි දැන් වයසෙන් 4න් 3ක් විතර දැන් ගිහිල්ලා නෙමෙයි ඒක නිසා ඔබට මම කියන්නේ මරණ සතිය නිතර නිතර වඩන්න මැරෙනව කියන එක නිතර නිතර දකින්න එහෙම දකිනකොට දැන් පින්නනේ ඔබ දැක්කොත් අනේ මම මැරෙනවා අනිත් මගේ යාළුව පන්ති හිටිය යාළුව කිටේ එයත් මැරුණා අපේ තවහවල් කෙනෙක් හිටියා එයත් මැරුණා අනේ මේ විදිහට මාත් මැරලා යන්න පුළුවන් කියලා ඔබට මේ මරණය ඔබ තුලින් දකින්න පුළුවන් වුණොත් මැරෙනව කියන එක මරණය තමා තුලින් තමන්ට දකින්න පුළුවන් වුණොත් පින්වත්නි එදාට ඔබ බොරු කියන්නේ නැහැ. ඇයි කෙනෙක් බොරුවක් කියන්නේ යමක් බලාපොරොත්තු වෙන. ඔබ දැන් අනවශ්‍ය බොරු කියලා බලාපොරොත්තු තියාගන්න යන්නේ මක් නිසාද? අනේ මැරෙලා යන්න පුළුවන් නේද කියලා. ඒ නිසා මැරෙනව කියන එක තමා තුලින් දකින්න පුළුවන් වුණොත් පින්වත්නි ඔබ වැරදි වැඩ කරන්නේ නැහැ. අන් අය සමග ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර ගැටෙන ඒවා පවත්වන්නේ නැහැ. ඇයි අපි මැරෙනවා මේ අකුසල වලට මැරුණට පස්සේ මූණ දෙන්න වෙනවා. අනවශ්‍ය බැඳීම් ඇති කරගන්නෙත් නැහැ. ඇයි අනේ මේ කට්ටිය එක්ක බැඳීගෙන හිතවත්කම් පවත්ව හිටියත් මම මැරෙනවා. පවත්වගෙන නොහිටියත් මම මැරෙනවා. එහෙනම් වඩාත් හොඳ හිතවත්කම් අඩු මට්ටමින් පවත්වගෙන අඩු මට්ටමින් කියන්නේ බැඳෙන්නේ නැතිව මානසිකත්වයේ පවත්තන් ඉන්න එක තමයි හොඳ.
එතකොට අන්න දැන් මැරෙනවා කියන එක දකුණ කොට පින්වත්නි ආන්‍යා බැඳීමෙන් අත මිදෙනවා මැරෙනවා කියන එක තමන් තුලින්ම තමන්ට දකින්න පුළුවන් නම් පින්වත්නි එයා බැඳීමෙන් අත මිදෙනවා එයා ගැටීමෙන් අත මිදෙනවා ඔබ හොඳට පින්වත්නි මරණ සති මරණය වඩන්නකෝ තමන් තුලින් මරණය දකින්නකෝ අනේ මට මේ මේ සියල්ල දාලා යන්න වෙනව නේද අතීත හිටපු සියලු දෙනත් රජවරු සිටිව සිටුවරු මැතිමතවරු පින්නනි ඔය සියල්ල දාලා ගියා අපටත් ඕක දාලා යන්න වෙනවා ඒ දාලා යන්න කලියෙන් පින්වත්නි කරගන්න වැදගත් දේවල් ටික අපිට නිවන් දකින්න බැරි වුණොත් මේ ජීවිතේ ඒ කරගන්න පුණ්‍ය ශක්ති දෙකේ බලය අපිට බොහෝ සෙයින් මහා ශක්තියක් වෙනවා හැබැයි ඔබ ඒ පුණ්‍ය දේවල් කරලා හැබැයි ඒකත් හිතෙන් උපාදාන කරන්න එපා දැන් මැරෙනවා කියලා දකිනකොට ඒ බැඳීමත් හිතෙන් අතාරින්න මැරෙනවා කියන එක පින්වන්නේ ඔබ තුලින් දකින්න උත්සාහ දරන්නකෝ ඔබ තුලින් දැන් දකින්න උත්සාහ දරන පින්වන්නේ මේ කාලේ මම දැන් මේ කොරෝනා කාලේ ඉඳලාම මරණ සත්‍ය මම මේ මරණ සතිය හොඳට මේ කාලේ වටලා තියෙන්නේ මට හොඳට පින්නන්නේ දැන් කෙනෙක් දැන් ඔය මරුණ කියලා දැන් ආවන් දැන් මේ දවස්වල මේ ඔය අපේ තනමල්ල පැත්තෙම මේ අවුරුදු 40 ගානේ කීප දෙනෙක් ටක් 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 ගාලා මේ හાર્ට් ඇටැක් ඇදිලා මරුණා අවුරුදු 40 ගානයි අද එක්කෙනෙක් බුමුදාන කරනකොට තව එක්කෙනෙක් ඊළඟට ඒකම ඒ යනවා ටක් ගාලා එහෙම එහෙම මම දැන් අර ඒ මැරෙනකොට දැන් මට හිතෙන්නේම මම මැරුණා කියලාමයි දැන් මට දැනෙනවා අනේ මමත් දැන් මැරෙන්නටපත් වෙන්න පුළුවන් දැන් මම මැරුණා ඊට පස්සේ මම දැන් කල්පනා කරනවා එතෙන්දී මම හිතෙන්නේ දැන් එහෙම මැරුණාපස්සේ මම හිතෙනවා දැන් කෝ මට හිතවත් අය කෝ අපේ දායකයෝ කෝ අපේ ආරාම එතකොට මේව හදන්න අපි කෙලස් හැදුවොත් මේව හදන්න ගිහිල්ලා කට්ටි එක ගැටි ගැටි ගියොත් ඔහොම නෙමෙයි මෙහෙමමයි වෙන්න ඕන කියා ගියොත් මොකද දැන් අපි අත් දෙක පියුණාන් පස්සේ අපිට ඕන විදියටද වෙන්නේ නැහැ අපි අර ඉන්නකන් නිවැරදි විදියකට යන්න බලන මිසක් ගැටීම් හදාගෙන යන්න හොඳ නෑ පින්වත් හොඳට පුළුවන් නම් දකින්න ඒ ඒ ඒ ස්වභාවය Taman තුලින්ම දකින්න දකින්න කොට පින්වන්නේ ගොඩ දේවල් ඇත්තටම අතහැරෙනවා මේ මම දැකපු අත්දැකීමමයි ඔබට මම මේ කියන්නේ. එතකොට නිදාගන්න ඇඳට ගියත් පින ගිහිපු ගමම්ම හිතෙනවා අනේ දැන් හෙට එළිවෙන්න කලින් මැරෙන්න පුළුවන්. දැන් රෑ නිින්දෙදිම මැරෙන්න පුළුවන් කියලා හිතනවා. එතකොට මේ සියල්ල මහිම වෙනවා. ඒ නිසා දැන් එතකොට එහෙම කියලා හිතෙනකොටම බයක් නෙමෙයි ඉන්නේ. එතකොටම ටක් ගාලා දැන් මොන හරි පිනවන්දි හෙට කරන්න දැන් මේ ඇත්ත මේක මේ කියන්නේ. බොරුවක් නෙමෙයි ඇත්ත පින්වන්දි එතෙන්දී අපිට හෙට කරන්න තියෙන ඒවා 100ට එන්නේ නැද්ද එනවා පින්වන්දි එතකොට අපිට හෙට අනිද්ද යන්න තියෙන ගමනක් ගැන හදිස්සියෙන් මේ හිත කියන්නේ පින්වන්දි හරි චපලයි තප්පරයක් හිතනවා ඊළඟ තප්පරේ වෙනත්ම දෙයක් පෙන්නනවා එතකොට එක එක දේවල් දැන් නිදාගන්න ගිහිල්ලා ඒ විනාඩි පහේ ඉන්නකොටම ටක් ගාලා එනවා එනකොටම හිතනවා මේ අද රෑම මැරෙන්න පුළුවන් එහෙම මැරුණා පස්සේ මේ සියල්ල මහිමීනේ දෙයනේ බුද්ධ ශාසනය කියලා මේ කරු දැන් එතකොට ඔන්න ඒ ඒ එකම එනවා හෙට තියෙන ප්‍රෝග්‍රෑම් එක. එතකොට හිතනවා ඒක හෙට එකක් නේ කියලා ඊට පස්සේ පින්නන්නේ අඩුම තරමින් ඒ හිත දකිනවා මෙන්න දැන් හිතේ මෙහෙම බැඳීමක් එනවා නේද කියලා දැන් අන්න උපාදාන ස්කන්ධයන් ටික දකිනවා. දෙයනේ මේ දැන් ඉතින් දැන් මන් නිදි යහනේ නේද ඉන්නේ. දැන් මේ එහෙනම් පහළ වෙවි එන්නේ උපාදාන ස්කන්ධ ටිකක් මිස ප්‍රෝග්‍රෑම් ටිකක් නෙමෙයි මේ. ඉතින් මෙන්න මේව අතීතෙත් පවත්වපු නිසානේ අදත් අපි මේ දුක්ඛිත සසරේ ඉන්නේ. අදත් පැවැත්වුවොත් අපි අනාගතෙත් මේ සසරෙම නේද කියලා හිතනවා. එහෙම හිතනකොට ඒ ටික අයින් වෙලා ගිහිල්ලා පින්නන්දි අලුත් ඩිසයින් ටිකක් එවනෝනේ පින්වත්නි. මේ මට වෙච්ච මං කියන්නේ. ඒ කියන්නේ ලොකු බැඳිච්ච නෙමෙයි මේ. මේ පොඩි සරලේ වෙන්නේ පොඩි එක්ක හිට දාහනේ තියෙන්නේ කවුද ඒ කට්ටිය ටික ඇවිල්ලාද දැන් උපාදාන කරගෙන නෙමේ දැඩිව මින් නිකන් යනවා ඉතින් ඊට පස්සේ මං කරේ මොකද්ද ඒවා කඩා ගන්න බාරු වෙනේ පොඩි සරලේව ඊට පස්සේ ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ කියලා හිත සමතේකට තියා ගන්නවා
මම කරන එක ඔබට මම කිව්වේ නැතුව පින්නන්නේ ඕගොල්ලෝ පින්නන්නේ බොරුවට රවටින්න එපා ඕගොල්ලෝ රහත් වෙලයි මාර්ගඵල ලැබලා යරෝ මේව කියලා මේ ලැබිච්ච බුද්ධ ශාසනය වෙලාවේ පින්නන්නේ අපේ හිතවලට හැම තිස්සෙම උපාදාන ස්කන්ධ එනවා පින්වත්නේ මේක දකින්න තරම් හිත නිවිල නැහැ ඒනිසා මරණ සතිය දිගින් දිගට වඩන්න වඩනකොට පින්න මන්නම් දන්නේ මට කියන දෙයක් නැ පුදුම රකවරණයක් ලැබෙනවා එතකොට අනවශ්‍ය අනවශ්‍ය ගොඩක් දේවල් අවශ්‍ය ගොඩක් දේවලුත් අනවශ්‍යයි කියලා හිතෙනවා අත්‍යවශ්‍ය දේවල් ටිකක් විතරක් කරනවා එතකොට බැඳීම් ගැටීම් වලින් පොඩ පොඩ ලිහිලා ලිහිලා යනවා තමන්ටම දැනෙනවා පින්වත්නි තමන්ටම දැනෙනවා නැත්නම් පින්වත්නි මේ සසරේ ආවොත් දීනේ කාට මොනව කියන්නද බලන්නකෝ මේ මනුස්ස ලෝකේ ඇවිල්ලත් අපිට මෙච්චර දුක්ඛන්දරාවල් තියෙනවනะ පින්වත්නි තා මොනවද කතා දැන් ඔය මේ බෞද්දාසේ එක්කෙනෙක් මට කියනවා මේ තැනක දෙන්නෙක් එක්කෙනෙක් කියලා මට පොඩි කාරණාවක් කියනවා මේ ධර්මයේ තුල ධර්මයේ කටයුතු කරන එක්කෙනෙක් කියලා පොඩි කාරණාවක් කියනවා ඒ ඉන්න තැන ගැටලු සහිතයි එක එක ප්‍රශ්නයි කියනවා මේ දොස් පරොස් කියන වගේයි කියලා යනවා කිව්ව මම වෙනහකට මං කෝ හොඳයි තව එක්කෙනෙකුත් ඇවිල්ලා අනිත් එක්කෙනෙකුත් ඇවිල්ලා එයාගේ යාළුවෙක් ඒ විදිහට මට කිව්ව මං කෝ හොඳයි යන්නකෝ දැන් ඔය කෙලවරක් ලැබෙයිද මං කෝ ඔයාලා හරි තැනින් ඇල්ලුවේ නෑනේ මොකක්ද හරිතන කියන්නේ හරිතන කියන්නේ පිනවන දැන් ඒ ඉන්න තැන කෙනා අඩුපාඩුවක් දොස්පරොස් කියනව කියලා තව තැනකට යනවා මගේ හිතට බරයි වේදනයි කියලා ඒක නෙමෙයි ඒ තැන දමදමා යන එක නෙමෙයි එයාලට ඒ ටික එන්නේ ඇයි ඉපදිච්ච නිසා මං කෝ ඔයාලා වැරදි තැනින් ඇල්ලුවේ සරුපේක කඳෙන් ඇල්ලුවේ අයි දෂ්ට කරනවා ඇයි දෂ්ට කරනවා දැන් ඔය යන්නේ තරහින් තව කර්ම හදා ගන්නවා ඒ නිසා ඔතනම ඉන්න වරද එයාගේ නෙමේ වරද ඔබේ මොකද්ද සසරේ ඔබ කර්ම කරපු නිසා මෙහි ආවා ඒ කර්ම වලට විපාක ඔය තියෙන්නේ දැන් හිතන්න ඕන ඕක නෙමේ අනේ මම ඉපදුණු නිසා නෙවෙයි මට මේ දොස්පරොස් එන්නේ මෙහි ඉන්න නිසා නෙමෙයි තව කොහේ ගියත් ඕක ඔහම ඉපදුණු නිසා තමයි මට මේ දුක එන්නේ එහෙනම් ඉන්න තැන මාරු කරන එක නෙමෙයි වෙනස් විය යුත්තේ මොකද්ද ඉපදීමෙන් අත මිදෙන වැඩපිළිවෙල සාක්ෂාත් කරගන්න කියලා මම ගොඩක් අය කරන්නේ අර උඩින් දෙයක් කරන්නේ අපිට දැන් පිනදි මේ ලෙඩ වෙනවා වයසට යනවා මහා දුකකට පත් වෙනවා මේ දුකට පත් වෙන්නේ අපි මේ ගෙදර හිටියත් ওই ටික වෙනවා රජගෙදර හිටියත් ওই ටික වෙනවා ප්‍රශ්නේ තියෙන්නේ ඕක කොතෙන්ද ගියත් වෙනවා මේ ඉපදුණු නිසා තමයි අපිට මේ ජාති ජරා ව්‍යාධි මරණ මේ සියලුම දුක් ටික එන්නේ එහෙනම් ඉපදීමෙන් අත මිදුණා නම් අපිට මුකුත් ඇත්තේ නෑ එහෙනම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ ලැබිච්ච උතුම් බුද්ධ ශාසනයේ පින්වන්නි ඕගොල්ලෝ බැඳී මනා විදියට දැකලා හිත තුල ගැටී මනා විදියට දැකලා ඒ බැඳී ගැටී හිත තුල පෝෂණය කරන්නේ නැතිව ඉන් අත මිදිලා නිදහස් මනසකින් යුක්තව ඔබට කටයුතු කරන්න පුළුවන් නම් පින්වත්නි කර්ම නිරෝධ කරමින් භවය නිරෝධ කරමින් ජාතිය නිරෝධ කරමින් දුකෙන් අත මිදලා සැනසීමෙන් ඉන්න පුළුවන් විදියට ඔබේ මානසික ශක්තිය සකස් කර ගන්න ලැබේවා කියලා සිල් දනා දරුවා රාගක්ඛයෝ නිබ්බානං